හරි. ඔතේ අනුවාද ප්‍රකාර ගන්න සංයුක්ත තාර්කික ద్వාර දැන් මොකද මේ සංයුක්ත තාර්කික ద్వාරයක් කියලා කියන්නේ අර අපි කලින් කතා කරපු හරි කලින් කතා කරපු විශේෂයෙන්ම මේ not ద్వාරයේ ඒ වාසේ ඕ ద్వාරයේ ඒ වගේම n ద్వාරයේ එනේ මේ වගේ ద్వාර දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සංයුක්ත කර නැත්නම් සම්බන්ධ කර සාදා ගන්නා තාර්කික ద్వාර අපි හඳුන්වනවා සංයුක්ත තාර්කික ద్వාර පද්ධතියක් නැත්නම් ద్వාරයක් කියලා. ලියන්න මෙහෙම. ලියන්න not තමා o සහ n වැනි ద్వාර කිහිපයක් තමා O සහ N වැනි ద్వාර කිහිපයක් එකිනෙකට සම්බන්ධ කර එකිනෙකට සම්බන්ධ කළ විට එකිනෙකට සම්බන්ධ කළ විට සංයුක්ත තාර්කික ద్వාරයක් ලැබේ. සංයුක්ත තාර්කික ద్వාරයක් ලැබේ. හරිද? මම පොඩි උදාහරණ කීපයක් ගන්නම්. උදාහරණ අංක 1 බලන් ඉන්න. උදාහරණ අංක 1. එක පුතේ මම දෙනවා මේ වගේ සංයුක්ත තාර්කික ద్వාරයක්. මම මේකේ දෙනවා n නෙමෙයි. O ద్వාර දෙකක් දෙන්නම් ඉස්සෙල්ලාම ලේසි එකක්. හරිද? මම මේ වගේ O ద్వාර දෙකක් ගන්නවා. අපිට එක එක විදිහට මේවා සෙට් කරන්න පුළුවන් ඈ. හරිද? හරි. මෙන්න පොතේ අවසාන ප්‍රතිදානයේ R නේ. අවසාන ප්‍රතිදානයේ ලැබෙන එක තමයි R. මේක වල පේනවද ඕ ద్వාර කීයක් තියෙනවද? 1යි 2යි නේ. ප්‍රධාන දෙකක් සහිත ඕ ద్వාර දෙකක් තියෙනවා. අවසාන ප්‍රතිදානය තමයි R. මේකේ වල පේනවද පුතේ? ප්‍රධාන අග්‍ර ගත්තොත් දැන් මේකේ ප්‍රධාන 2යි. මේ ඕ ద్వාරෙත් ප්‍රධාන 2යි. හැබැයි පුතේ මෙතන මම වර්ග 3ක් අරන් දිනවා. A B C. ඔන්න ඔබ දැන් ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. A තියෙනවා B තියෙනවා C තියෙනවා. හද ගන්න. උදාහරණ අංකයක දාලා. ප්‍රධාන වර්ග 3ක් ආවොත් පුතේ සත්‍යතාව වගේ අපිට මොකක් වෙනවද? තේරි 8ක් වෙනවා ඈ. හරි. මේකට අදාළ සත්‍යතාවකු අපි දැන් අඳින්න ඕනේ. බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. මේකේ සත්‍යතාවකු අඳින්න වෙනවා. හරි. 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 දැන් පුතා බලාගන්න මේක හදලා විදිය. දැන් මේකේ පුතේ ප්‍රධාන වර්ග 3ක් තියෙනවානේ. ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. A ඉන්නවා B ඉන්නවා C ඉන්නවා. A වල වෙන්න පුළුවන් අගයන් මොනවද? වැඩි අගේ අඩු අගේ 1 සහ බිංදුව. B වලත් වැඩි අගේ අඩු අගේ 1 සහ බිංදුව. C වලත් වැඩි අගේ අඩු අගේ 1 සහ බිංදුව. මේ O gate එකේ ප්‍රධාන වලට එන්නේ මොනවද? A1යි B එකයි. මෙයා බලනවා මේ දෙකේ එකතුව. එක හෝ එකට වඩා වැඩි නම් මෙතනින් එක එනවා. එකට වඩා අඩුයි නම් මෙතනින් බිඳුව එනවා. හරිනේ?
A ප්‍රතිදානයයි C ප්‍රදානයයි මේ දෙවෙනි O gate එකට ප්‍රදාන වලට එනවා. හරි බලන්න. මේ O gate එකේ ප්‍රතිදානයයි C ප්‍රදානයයි ඒ දෙන්න තමයි දෙවෙනි O gate එකට ප්‍රදාන වලට එන්නේ. හරිද? ඒ දෙකෙත් ප්‍රතිදානය තමයි මේ සමස්ත තාර්කික ద్వාර පරිපථයේ ප්‍රතිදානයට එන්නේ. හරිද? ඔව් මම නිකන් අගයක් තුනක් දෙන්නම්. A වලාගේ එකයි B වලාගේ එකයි C වලාගේ එකයි වෙද්දි R වලාගේ කියන්න පුළුවන් බලන්න. මම බලන්න. එකයි එකයි එද්දි මෙතනින් ගියද? එකයි. මෙතනින් ගින්නේ එකනේ. ආ එකයි එකයි එද්දි මෙතනින් ගියද? එකයි. හරිනේ? එකයි එකයි බිඳුවයි. බලන්න කියන්නේ. එකයි එකයි එද්දි මෙතනින් එකයි. මෙතනින් බිඳුවයි. එකයි බිඳුවයි එද්දි ඕ එකට ඒක කියද? එකතු එකයිනේ බිංදුවයි බිංදුවයි එකයි මේකට කියන්න මට කිය දෙන්න කියලා බිංදුවයි බිංදුවයි ආවොත් බිංදුවයි එන්නේ මෙතනින් එකයි බිංදුවයි එකයි ආවොත් එකයි හරිද ඔව් දැන් ඔය මම අවස්ථා තුනක් පෙන්නුවේ තව අවස්ථා පහක් තියෙනවා වෙන්න පුළුවන් ඒ අවස්ථා ඔක්කොම අටක් ඉනවනේ මම මේකේ අටම දානවා මෙහෙමයි දාගන්න පොඩ්ඩක් බලාගන්න දාන විදිය මට කියන්නේ AB වෙනස් කරන්න පුළුවන් කොහොමද? 1 1 1 0 0 1 රටාවකට තියාගන්න 0 0. හරිද? ඔය අගයන්ට අදාළව මම C ගේ අගය දානවා මුදේ 1. හරිනේ? ඔය අගයමයි A ගේ 1 1 1 0 0 1 0 0 ආයි කියලා ඔය අවස්ථා හතරට මම දානවා C ගේ කීයද? බින්දු නෝ මතක තියාගන්න. දැන් මට කියන්නකෝ A B C ගේ වෙන්න පුළුවන් සියලුම ආකාර ටික උතන අහු වෙනවා. හරිද? වෙන වෙන්න පුළුවන් ආකාරයක් තියෙනවද නැහැ? A B C තුනම එක වෙන අවස්ථාව තියෙනවා. A එක වෙලා B බින්දුව වෙලා C එක වෙන එක තියෙනවා. A බින්දුව වෙලා B C එක වෙන එක තියෙනවා. A B බින්දුව වෙලා C එක වෙන එක තියෙනවා. A B එක වෙලා C බින්දුව වෙන එකක් තියෙනවා නේ? ඒක වෙලා BC බිංදුව වෙන එකක් තියෙනවා. මේක බිංදුව වෙලා මෙයා එක වෙලා මෙයා. හරිනේ? අවස්ථා ඔක්කොම ටික තියෙනවා. දාගන්න කොටක් නේද? මෙතන ලියන්න යන්න එපා මම හිතන්නේ. දෙන්නේ. හරි. හරි පඩව ඩක්කල ප්‍රොරෝ දෙන්න ආර වල අගයන් ටික ඩක් ගන්න අර වගේ සදා බලලා ගන්න ABC ගේ අර අගයන් එද්දි මාරු වෙලා R වෙන අගය ටක් ගාලා ගන්න. ඔකේ වේරි හතකම එන්නේ R ද ඉතින් යකම. එන්නේ. ඔව්. අර තුන් දෙනාම බිංදුවේදී තමයි ආරු බිංදුව වෙලා ඉන්නේ. හරි. ඒක අමාරු නෑ ලේසි. හරිද? ඔව් දැන් මේ පුතේ අපි කරන්නේ අපිට ගානක දෙනවා මේ වගේ සංයුක්ත තාර්කික ద్వාර පරිපථයක් දීලා කියනවා මේකට අදාළ සත්‍යතාව වගුව සහ බූලියානු ප්‍රකාශනයේ ලියන්න කියලා සත්‍යතාව වගුව අපි ගොඩ ගන්නත් ඕනේ මේ වගේ
බෝලියානු ප්‍රකාශනය ලියන්නත් ඕනේ. මේක න සත්‍යතාව ගොලේ තියෙන ගන්න පුළුවන්. හරි මේ අගයන් දාලා බැලුවත් තේරෙනවා මේ මොකක් හරි එකක් වුණොත් පුතේ අනිවාර්යෙන් එකම තමයි එන්නේ අන්තිමට. තුන් දෙනාම බිංදුව වුණොත් හරි. බලන්න. හරි. තුන් දෙනාම බිංදුව වුණොත් මෙතන බිංදුවයි මෙතන බිංදුවයි යන්නවත් බිංදුවක් වෙනවා. එනි මේ අන්තිම එකේ තමයි පුතේ බිංදුව වෙන්නේ. අනිත් අවස්ථාවල ආට එක තමයි එන්නේ. හරිද? හරි. දැන් මේකේ පුතේ බූලියානු ප්‍රකාශනයේ ලියන්න බලන්න. මේ සංයුක්ත තාර්කික ද්වාර පරිපථයට අදාළ බූලියානු ප්‍රකාශනය උත්සාහ කරන්න බලන්න. R සමානයි මොකද්ද කියලා ලියෙන්නේ. එහෙමයි ගන්න. බලන්න ගන්න විදිය. මේ පැත්තෙන් පටන් ගන්න. හරි. මේ O gate එකට පුතේ එනවා A සහ B. එතකොට මෙතනින් එන්නේ මොකක්ද කියන්නේ? ඊටුම් ටික අමතක කරන්න ඕනේ. මෙන්න මේ කැල අමතක කරලා මට මේ උඩ O gate එක දිහා බලලා කියන්නේ මෙතනින් එන්නේ මොකද්ද? A කියන්නේ ධන B නේද? ඇයි A එකයි B එකයි එකතු වෙලා නෙන්නේ? A ධන B. හරිද? මෙතනින් ඊළඟ O gate එක බලන්න. මේ O gate එකට මෙතනින් එන A ධන B එකයි මෙතනින් එන C එකයි එන්නේ. මේ දෙක එකතු වුණාම මොකද්ද? මෙතනින් එන්නේ පුතේ මොකද්ද? A ධන B ට එකතු වෙන්න ඕනේ. මෙතනින් එන්නේ A ධන B නේ වරහක් ඕන නම් දැන් මත් එක යනපත් එකයි. මෙතනින් එන්නේ A ධන B O එකට මෙතනින් එන්නේ C. මේ දෙක එකතු වුණාම මොකක්ද එන්නේ පුතේ? A ධන B ධන C. හරි. ඔව්. A ධන B ධන C. හරි. ඔක තමයි බූලියානු ප්‍රකාශනය. පුතේ මේ තාර්කික ද්වාර පරිපථයට අදාළ තනි තාර්කික මේ ද්වාරයක් අනින්නත් පුළුවන්. මොකද්ද? ඕක පුතේ කාට හරි මෙහෙම ඇන්දත් හරි බලන්න හරිද? ඔය ඇදලා තියෙන සංයුක්ත තාර්කික පරිපථය මම අඳිනවා මෙන්න මෙහෙම. හරිද හරිද කියන්නේ? තනි O gate එකක් දාලා ප්‍රධාන තුනක් දාලා අඳිනවා. මම කියවනේ ප්‍රධාන ඕන ගානක් දෙන්න පුළුවන් කියලා. කොහොමද ඇන්දන්නේ නේද? හරි. කියන්න එකත් ඇර කියලා ඉහත සංයුක්ත පරිපථය පහත පරිදිද ඇඳිය හැකි. ඉහත සංයුක්ත පරිපථය පහත පරිදිද ඇඳිය හැකි කියලා මේක ඇඳගන්න. ඉතින් පුතේ මේකෙත් එන්නේ මොකක්ද? එකතු කරන එකනේ A ධන B ධන C එන්නේ මෙතන. හරිද? හරිද? හරි ඔය වතර දියා ගන්න ඈ කැඩි කරන්න පුළුවන් ඈ. මේක ඕන නම් කාට හරි මෙහෙම එන්න දෙන්නේ. තේරෙනව නේද නේ? A ධන B ධන C නෙන්නේ නෙමෙයි. O gate එකක් නේ ප්‍රධාන තුනක් දාලා ඇන්ද හැගේ. ප්‍රධාන ඕන ගානක් දාන්න පුළුවන් ඈ. O gate එකකට AND gate එකකට ප්‍රධාන ඕන ගානක් දෙන්න. මේ පරිපථය මෙහෙම ඇන්ද හැගේ. ඊළඟට තව එකක් උදාහරණ අංක දෙක. මම මේක try එකක් දෙන්න. මේක ඔබ දෙනවා A B C. බලන්න එපා. කලින් වඩා ටිකක් හිතන්න ඕනේ ඈ. කලින් එක නම් ලේසිනේ. ඉන්න දෙවෙනි එක. දැන් ඉන්නේ ටිකක් ලොකු ලොකු ඒවා දෙනවා. නේද? හරි. මොනවද මේ සංයුක්ත තාර්කික පරිපථයක්? මොනවද මේ කියන්නේ ගේට්ස් කියන්නේ?
මේ මොකක්ද තියෙන්නේ? ඈ මොකද්ද මේ තියෙන්නේ? AND එකද NAND එකද? නෑ NAND එකක්. AND එකක් ඉස්සර AND NOT එකක් දාලා තියෙන්නේ. කෙටි කරන්නේ මෙහෙමනේ. හරි? හිතන්න ඕනේ ඈ. මේ මොකද්ද තියෙන්නේ? NOT එකක්. ඒන දෙක තමයි ආයි O එකට සෙට් වෙලා අවසාන ප්‍රතිදානය එන්නේ. හා. අනිත් මොකද බලන්න. පයි කරන්න බලන්න සත්‍යතාව පුළුවන් ඉතින් හරියට අරින්න ඉන්න හරි බලන්න මේ මොකද ෆිල් කර ගන්න පුළුවන්ද කවුරු A B C ගේ වෙනස් කරන්න පුළුවන් අගයන් ඔක්කොම ටික දාගත්තාම මේ වගේ පේජ් එකක් එනවනේ කොහොමද හිතන්නේ අපි ඉස්සෙල්ලාම ලියලා ගෙන්නන්නද ඕඩියාර ප්‍රකාශනේ බලලා ලියන විදිය බලන්න බෝඩ් එක බලන්න ඕඩියාර ප්‍රකාශනේ මෙහෙමයි ලියන්නේ ඉතින් මට කියන්නේ මෙතනින් එන්නේ A එකයි මෙතනින් එන්නේ B එකයි AND එකනේ A ගුණ කිරීම B ඒක NOT එකෙන් එද්දි මොකද වෙන්නේ මෙතන එන්නේ මොකද්ද A ගුණ කිරීම B කි මොකද්ද බා හරි බලන්න මේ AND එකක් තියෙන්නේ A B කි ගුණිතේ ප්‍රකාශනය දදා බලන්නත් ගාලා පුරව ගන්න පුළුවන් බලන්න ඔසාව පුරවාදී අරගෙන දදා බලන්නත් පුළුවන් බූලියන් ප්‍රකාශනයේ දදා බලන්නත් පුළුවන් ABC අගය අපේන්නේ කියලා දුන්නා ඒක තමයි නේද ඒක වාද ගන්න හැමදේම දා ගන්න හරි මේවා පොඩ්ඩක් කෙටි කරලා පාවිච්චි කරන්න දැන් මට තේරෙන්න ඕනේ මෙතනින් එන ආගේයි ආයෙත් ලොකෝනේ කියන්න ඕනේ නැහැ මෙතනින් එන ආගේයි මෙතනින් එන ආගේයි දෙකෙන් එකක් හරි එක වුණොත් මොකද වෙන්නේ මෙතනින් එන ආගේ එක හරි මෙතනින් එන ආගේ එක හරි වුණොත් ඒ දෙක එකතු වෙන්නේ අන්තිමට එන්නේ ඒ කියන්නේ එකම තමයි එන්නේ ඔකේ මෙතනින් බිංදුව ඇවිල්ලා මෙතනම බිංදුව ආවොත් තමයි මේක බිංදුවක් වෙන්නේ කොහොමද අපි දැන් ගන්න හරි ඔක මෙහෙමයි අපි සාමාන්‍ය ඔක්කොම දදා බලන්න ඕනේ නෑ ඔයාලට පේනවද මේ බලන්න වෙන වෙලේ C වලාගේ බිංදුවක් උනත් මොකද වෙන්නේ මෙන්න මේ අවසාන පේලි හතර බලන්න අවසාන පේලි හතරේ C බිංදුවයි ඒක
පාවිච්චි කරන්න. අවසාන වේලි හතර C බිඳුවයිනේ. C බිඳුව උනහම මෙතනින් එන්නේ කීයද? ඈ නොට් එකෙන් එන්නේ මොකද්ද? මෙහේ බිඳුවේ තියෙන එහෙන් 1. O එකට එකක් ආවොත් අනිවාර්යෙන් ප්‍රතිදාන කීයද? ඈ එකක් වෙනවා. යා ඉතින් අනිත් ඒවා බලන්න ඕනේ නෑ. ඒ කියන්නේ මෙතනින් එනාගේ එකක් වුණත් බිඳුවක් වුණත් වැඩක් නෑ නේද? මෙතනින් එකක් එනවනේ. නේද? මේ එක පැත්තකින් ඕට එකක් එනවා නම් R එකක් වෙනවා. මෙතනින් බිඳුවේ C බිඳුව වෙද්දි මෙතනින් එන්නේ 1යි. මෙහෙන් එක එනවා කියන්නේ R දිහේ අනිවාර්යෙන්ම 1යිනේ. මෙහෙන් එකක් ආවත් බිඳුවවත් කමක් නැහැ. එතන මෙන්න මේක විශේෂයි ඈ. මේ මෙන්න මේ වේගය හතරේදී C 1යිනේ. C 1යි කියන්නේ C බා B'ද? බිඳුවයි. හරිනේ? මේ වේගය හතරේ C 1යිනේ. ඒතකොට C බා B'ද? එකක් එද්දි මෙතනින් බිඳුව නේ. හරිනේ? අකයි ඔයා බලන්න මෙන්න මෙතනින් එන්නේ කීයද කියලා මෙතනින් එකක් ආවොත් r එකයි මෙතනින් බිඳුව ආවොත් r බිඳුවයි හරි ඔව් හරි කියන්නේ මෙතන තියෙන්නේ end එකයි not එකක් දාලානේ end එකෙන් එකක් එන්නේ දෙන්නම එකක් වෙද්දි ab ab එකක් වෙද්දි end එකෙන් එක එනවා නේද ඒක not එක හරහා යද්දි කියන්නේ බිඳුව එනවා ඒ බිඳුවයි මේ බිඳුවයි කොහොමද කීයද r බිඳුව තමයි එන්නේ කරන්න දැන් මෙතනින් එක එක්කෙනෙක් එකක් වෙලා හරි දෙන්නම මේ එක්කෙනෙක් බිඳුවක් වෙලා හරි දෙන්නම බිඳුවක් වුණත් පුතේ ගුණිත බිඳුවයිනේ ඒකේ end එක මේ not එක එකයිනේ එහෙනම් මෙතන එකක් වෙනවා කියන්නේ මේක බිඳුවක් වුණාට අවුලක් නැහැ r එකයි හරි කියන්නේ මේ බේරු මේ එක එකනේ දෙන්නේ දාලා බලන්න දුර නැහැ වගේ නම් හරි නේද ඒ වගේ ලාගේ එකින් එක දදා බලන්න බෑ එහෙම විලා යනවා එකින් එක දදා බලන්න කිව්වොත් මේක දාහා මේක දාහා බලනවා කියන්නේ තමම හදන්න කිව්වොත් විනාඩි 20ක් විතර යනවා එහෙම එපා හරිද අර පොයින්ට්ස් බලන්න මේකේ වෙන්න පුළුවන් තැන් විශේෂ අවස්ථා අරන් අත්කාල පුළුවන් එතන බෝලියාන ප්‍රකාශනයේ හත්විතාව පුළුවන් හරි දැන් ඔය මොකක්ද අපි කරේ සංයුක්ත තාර්කික පරිපථයක් දුන්නාම සත්‍යතාවගුව පිළියල කිරීමයි බෝලියාන ප්‍රකාශනයේ ලිවීමයි හරිද හරි දැන් අපි බලමු බූලියානු ප්‍රකාශනයේ දුන්නාම බූලියානු ප්‍රකාශනයේ දුන්නාම පරිපථයේ අඳින්නයි සත්‍යතාවගුව අඳින්නේ කොහොමද කියලා හරිද බූලියානු එකද අපි ඕන නම් ලියා ගන්නත් තිබ්බ මේ පළවෙනි උදාහරණ දෙක මොකද්ද පළවෙනි උදාහරණ දෙකේ කරේ සංයුක්ත තාර්කික පරිපථයේ දී ඇති විට සත්‍යතාවගුව පිළියෙල කිරීම සහ බූලියානු ප්‍රකාශනයේ ලිවීම ඔන්න අර උදාහරණ අංක 1 දාපු තැනට උඩ පෙළියක් තියෙනවා නම් ලියන්න මෙහෙම උදාහරණ අංක 1 දාපු තැනට උඩ පෙළියක් තියෙනවා ලියා ගන්න පුළුවන් ඉතින් නැත්ද මේකත් පුළුවන් උදාහරණ අංක 1ට කලින් උදාහරණ අංක 1ට එළම කුමේක උදාහරණ අංක 1ට උදි संयुक्त तार्किक द्वार पारिपते द्वार पारिपते दी यति मीटर द्वार पारिपते दी यति मीटर द्वार पारिपते दी यति मीटर सत्यता बहुव सह සත්‍යතා වගුව සහ බූලියානු ප්‍රකාශනයේ ගොඩනැගීම සත්‍යතා වගුව සහ බූලියානු ප්‍රකාශනයේ ගොඩනැගීම ඒවා ගරන් ගොඩක් මේ ටියුට් එකේ දාලා තිනවා ඒක පුළුවන් නම් කරන්න අනිවාර්යයෙන්ම නිකන් ඉන්න ගමන් කරලා දාන්න හරි එක එක ඒවා දාලා තිනවා ඔය වගේ කල්පනා කරලා කරගන්න පුළුවන් හරි දැන් පුතේ අපි කරන්න හදන්නේ දැන් ඊළඟට බූලියානු ප්‍රකාශනයේ දී ඇති විට දැන් උදාහරණ අංක 1 2 හරිනේ එතන ලියන්න එපා දැන් කියන එක දැන් කියන එක ලියන්නේ ආයි දැන් උදාහරණ අංක 2කටත් යටින් මෙන්න මේක අපි දැන් කරේ දෙවෙනි උදාහරණේ ආයකට යටින් ලියන්න බූලියානු ප්‍රකාශනයේ දී ඇති විට බූලියානු ප්‍රකාශනයේ දී ඇති විට
ද්වාර පරිපථයේ සහ තාර්කික ද්වාර පරිපථයේ සහ සත්‍යතා වගුවනේ සත්‍යතා වගුව සත්‍යතා වගුව කොට නැගීම හරි උදාහරණාංකයක බෝලියානු ප්‍රකාශනයේ දී ඇති විට සත්‍යතාවක් වයි මේ සංයුක්ත තාර්කික පරිපථයයි අපි හොයන්න ගන්න ඕනේ. කලින් ලියා ගන්න R සමානයි A බා ධන A දෙක B A ගුණ කිරීම B. හරිද? හරි. දැන් මොකද හිතෙන්න ඕනේ? ඔබ දිහා දැක්කම අඳින්න කලින් හිතන්න ඕනේ. ඔහේ නිකන් අඳින්න පටන් ගන්න යන්න එපා. ප්‍රධාන කීයක් තියෙනවද? ප්‍රධාන වර්ග කීයක් තියෙනවද? 3යි 2යිද? පේන්නේ නැහැ. ප්‍රධාන වර්ග ඔගේ 2යි. C එකක් තියෙනවද? C අකුරක් තියෙනවද? නැහැනේ. ප්‍රධාන වර්ග 2යි තියෙන්නේ. A ප්‍රධාන වර්ග A1යි B1යි. දැන් මේවල මම තුනක් දිනවා දෙන්න. තාම දෙකක් තියෙනකක් දුන්නේ නැහැ. මොකද? උදේ ගන්න දෙන්න. මේක උදේ ප්‍රධාන වර්ගනේ AY BAY නේ. BC AY නැහැනේ. හරි. 2යි තියෙන්නේ. AY BAY විතරයි. හරි. ඊට පස්සේ එකතු කිරීමක් තියෙනවනේ. එකතු කිරීමක් තියෙනවා කියන්නේ මොන ගේට් එකක් සෙට් වෙන්න ඕනද? කියන්න. එකතු කිරීමක් තියෙනවා කියන්නේ ඈ O ගේට් එකක් තියෙන්න ඕනේ. කවුරු කවුරුද එකතු වෙලා තින්නේ? A ගේ බාර් එකයි A දිට B එකයි. A ගේ බාර් එකයි A ගුණ කිරීම B එකයි තමයි අන්තිමට එකතු වෙලා අවසාන ප්‍රතිදානෙට එන්නේ. හරි, ඔය සාමාන්‍යයෙන් අපි අඳින්න උනනම් අපේ නම් ඉස්සරහට නම් එන්න පුළුවන්. ඒවට මේක දිහේ බැලුවාම පේනවද අන්තිමට මොකක් තියෙන්න ඕනේද අනිවාර්යෙන්ම? කියන්න. අන්තිමට මොකක් තියෙන්න ඕනේද? O ගේට් එකක් තියෙන්න ඕනේ. මොකද හේතුව මෙතන එකතු වීමක් වෙනවා. කවුරේ කවුරුද? කියන්න බලන්න. A බා සහ A ගුණ කිරීම B. කොහොම එන්න ඕනේ නේද? පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහට නම් එන්න පුළුවන්. අන්තිමට ඔහම තියෙන්න ඕනේ නේද පරිපථේ? නැත්නම් අරගෙන ඉන්නේ නැහැ. හරි. ඊළඟට මට කියන්න A බා ගන්න මොකක් තියෙන්න ඕනේද? ඒකෙන් A බා ගන්න. ඒකෙන් A බා ගන්න මොකක් තියෙන්න ඕනේද? කියන්න කියන්න කියන්න. ඈ? ආ නොට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් එන්නේ මොකද්ද? A. ඔන්න A හරි. පටන් ගන්න බලන්න අපි. හරි. A හරි. ඊළඟට B කෙනෙකුත් ඉන්නත් පැන්නේ මෙන්න B. දැන් අඳින්නකෝ. අස්සාවත් දුන්නේ. ඉතින් අර ඒ ගුණ කිරීම බී ගන්න කොහොමද තව එකක් හරි ගේට් කැලක් එන්න ඕනේ එන්නේ එකක් නේද ඉතින් ඇයි ඒ ගුණ කිරීම බී එන්නේ එන්නේ හරි ඊළඟට හිතන්න දැන් මේක හරිය මේ කැලල හරිය ඒ ගුණ කිරීම බී හැදෙන්න ඕනේ ඉස්සරහට නේද මොකක් තියෙන්න ඕනේ එන්නේ එකක් තියෙන්න ඕනේ ඒ ගුණ කිරීම බී හැදෙන්න පුතේ n දෙකක් තියෙන්නේ. ඒක එක පැත්තකින් එන්න ඕනේ කවුද? A නේද? එතකොට ආයේ දීලා හොම දාන්නේ නැහැ. හරිද? ආයේ දීලා හොම දාන්නේ නැහැ. මේ උදේ ගේම්ම ඉරක් ගහලා ගන්න. අනිත් එක කෙනා B නේ. හරිද? ආයේ B එකක් එන්න ඕනේ. B එකක් එන්න ඕනේ. ඔන්න
පරිපථ සටහන්. දැන් මේකේ සත්‍යතාවකුව අනිත් ප්‍රධාන වර්ග දෙකයි ඈ. පෙරි හතරයි. එකේ ලියා ගන්න ඒ දන පී ඒක සීබා හරියම කරන් බලන්න දෙවෙනි උදාහරණය. මේක පිළිවෙද? හරි මම කියන්න බලමු. හරි දැන් මෙතන හොඳයි. එතකොට A වලාගේ B වලාගේ N තියෙන එකයි එකයි. එකයි එකයි ආවොත් කියන්නේ බලන්න. එකයි එකයි එකයි. මෙතනින් එන්නේ බිංදුව. හරි. එතකොට මොනවද වෙන්නේ? A එකයි නම් ඒ බා බිඳුවයිනේ. ඒ එකයි බී දෙකයි එකරක් එක එකයි. ආ එතන ඔය එකක් තිබුදේ අනිවාර්යෙන් එක්කෙනෙක් හරි එකක් ආවොත් ආර මොකද වෙන්නේ? එකක් වෙනවා. ඊට පස්සේ වාට තේරෙන්න ඕනේ මේ බලන්න. එතකොට හරි ඒ වලාගේ එකක් ආවොත් මෙතනින් බිඳුව වෙන්නේ එක හරි. ඉතින් බී බිඳුව උනොත් මොකද වෙන්නේ? බී බිඳුව උනොත් මේ දෙන්නගේ ගුණිතය මොකද වෙන්නේ? කියන්න. ඒ බිඳුව නම් මේ දෙකේ ගුණිතේ බිඳුවයි. බිඳුවයි මෙතනත් බිඳුවයි 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 එකතුනා බිඳුවයි. හරි. තේරුණා. තේරුණානේ දෙක උල නැහැ. සදා බලන්න. ඒ බිඳුව වෙලා B එකක් වුණාම ඒ බිඳුව වෙලා මෙතන නොට් එක බිඳුවේ නොට් එක එකයි. බිඳුවරක් එක බිඳුවයි එකයි බිඳුවයි එකතු වුණාම r එකයි. ඒ බිඳුව වෙලා b බිඳුව වුණාම බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවේ නොට් එක එකයි එකයි බිඳුවයි එකයි. හරි.
තේරුණානේ. මෙන්න මේව දාන්න ඕනේ. මෙහෙම දැම්මහම මේ දෙක සම්බන්ධ නැහැ කියලා තමයි කියෙන්නේ. දාලා ඔයාට දැම්මෑගි ඔන්න A එක. ඔන්නමයි අරින්නේ. හරිද? එතකොට A එකක් කලින් ඇඳපු නිසා ආයේ A එකක් අඳින්න බෑ. ඒක ඇඳා කලින් ඒකෙන්ම ගූරක් ගහලා මෙන්න මෙහෙම දානවා මෙතන. මේක දැම්මහම තේරුම මොකද්ද? මේ B ගූරට මේ A ව සම්බන්ධ වෙලා නැහැ. හරිනේ? B ගූරට A ව මෙතන සම්බන්ධ වෙලා නැහැ. ඒකයි මෙහෙම දාන්නේ. මෙහෙම දාන්නේ ඒකයි. මතකයි මේක? ඔන්නමයි ඔකකින්. අහ දැන් මේකේ පුතේ තාර්කික ద్వාර පරිපථය හරි. සත්‍යතාවක වළින්න බලන්න. සත්‍යතාවක නේද? අගල දැන් ඔබත් පුතේ එකින් එක චෙක් කරන්න ගියොත් ටිකක් අමාරු වෙනවා නේද? ඔක චෙක් කරන්න පුළුවන් හොඳ කෙනෙක් කියන්නේ කවුද කියන්නේ? C ගේම ඇල්ලුවේ. ඒකයි හේතුව මේ. දැන් හිතන්නකෝ මේ දැන් හිතන්නකෝ C වලාගේ එකක් වුණොත් මෙතෙන් දෙන්නේ කීයද C? ගේ බාරේ C වලාගේ එකක් වුණොත්. මෙන්න මේ පේජ් හතර බලන්න. C වලාගේ එකක් වුණොත් මෙතනින් එන්නේ එක, මෙතනින් එන්නේ බින්දුව. බින්දුවෙන් මේක ගුණ වෙලා මෙතනින් එන්නේ n එකක් එන්නේ. එක්කෙනෙක් බින්දුවම මෙතෙන්ට අනිවාර්යෙන් බින්දුව නේද එන්නේ. අයිතුද දැන් මේ ඒ වලාගේ කීයේ වුණත් වැඩක් නැහැ. මෙතනින් බින්දුව ආවම මේ දෙකේ කොහොමද බින්දුවයිනේ? ආයන් එකක් නෙදී අන්තිමට මේක බින්දුව වෙලා ඉද්දී මේක කීයද? මෙයා කීයේ වුණත් වැඩක් නැහැ. මෙයා බින්දුව නිසා ගුණිතේනේ බලන්න බින්දුවයි. ඒ කියන්නේ පුතේ C එකක් වන හැම පෙරියම ප්‍රතිදානය අවසාන ප්‍රතිදානය බින්දුව තමයි එන්නේ. ඔන්න බලන්න මේ අනිත් ඒවා බලන්න එපා. වැඩක් නැහැ. ඒවා කීයේ වුණත් වැඩක් නැහැ නේද අපිට? C එකක් වුණාම C බා බින්දුවයි. මෙයා කීයේ වුණත් වැඩක් නැහැ. මේක බින්දුවක් නිසා මේ දෙකේ ගුණිතය බින්දුවයි. එතනින් බින්දුව ආවම ආයි මේ දෙකේ ගුණිතය අනිවාර්යෙන් බින්දුවයි ආරයි. තේරෙනවා? තකාල කරගෙන ඉන්න මේ පේජේ හතර. ඊළඟට මෙතන බින්දුවක් වුණාම මෙතන කීයද? එකයිනේ. නේද? මෙතන එන්නේ එකයි ඈ. ඒක මතක තියාගන්න. හරි. දැන් ඊළඟට ඔයාලට බලන්න වෙනවා මෙන්න මේ O එකක් මෙතන ඉන්නේ. ඔව්. මේ දෙකෙන් කවුරු එක වුණත් පුතේ මෙතනින් ඉන්නේ එකනේ. දෙන්නම එක වුණත් එක්කෙනෙක් එක වුණත් එකනේ ඉන්නේ. දෙන්න බිඳුව වුණොත් මෙතනින් එන්නේ කීයද? අන්න බිඳුව වෙනවා. ඒකද බිඳුවයිනේ. AB දෙන්නම බිඳුව වුණාම මෙතනින් එන්නේ බිඳුව. හරි. එතකොට පුතේ මට කියන්න මෙතනින් එන්නේ කීයද? ඒ බිඳුව නම් මෙතනින් එන්නේ බිඳුව. එතකොට මේ දෙකේ ගුණිතයත් බිඳුවයි. මෙතනින් ආවෙත් බිඳුව. බිඳුවරක් බිඳුව බිඳුවයි. හරිද? එතකොට පුතේ අපිට ඒක පුරව ගන්න පුළුවන්. ආ බිඳුවක් එනවා කියන්නේ. ඊළඟට එතන එක්කෙනෙක් බිඳුවක් වුණොත් ගන්නකෝ A බිඳුවයි B එකයි. එකතු වූ කීයද? එකයි නේ. මෙතෙන් එන්නේ ඒ බිඳුවයි. බිඳු වරක් එක බිඳුවයි. මෙතනත් බිඳු වරක් එක බිඳුවයි. ඒකටත් එන්නේ කීයද? බිඳුවර තමයි එන්නේ. ඒ එකක් වුණාම B බිඳුවක් කියලා මේ දෙකේ එකතුව එකයි. මෙතනින් එක නෙන්නේ. අන්න එතන තමයි පුතේ එක් වරක් එක එකක් වෙවිලා එක් වරක් එක එකක් වෙන්නේ. හරිද බලන්න. මේ දෙකම එක වුණාම මෙතනින් එකයි මෙතනින් ඒත් එකයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි. මම කියන්නේ ඔහොමද එමු. හරි බලන්න. හරි. හරි. පුරව ගන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ ඒවා පුළුවන්.
ස්කූලියම් ප්‍රකාශනයේ දුන්නාම පරිපද සටහනයි සත්‍යතාව වගුවයි අඳින්න ඕනේ. හරි. ඊළඟට අපි එන්න හදන්නේ තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව හොඳයි. ඊළඟට දාන්න දැන් අපි අවස්ථා දෙකක් කරානේ. ඉස්සෙල්ලාම කරාපු දේ තාර්කික පරිපථය දුන්නාම සත්‍යතාව වගුවයි බෝලියාන ප්‍රකාශනයේ ගොඩනැගුවා. ඊට පස්සේ දැන් කරේ මොකද්ද? බෝලියාන ප්‍රකාශනයේ දුන්නාම සත්‍යතාව වගුවයි පරිපථයයි ගොඩනැගුවා. තව එකක් තියෙනවා මොකද්ද? සත්‍යතාව වගුව දුන්නාම ඒක තමයි ලේසි නේද? ඈ ලේසි නේද? බලමු. අන්තිමේක තියෙන්නේ සත්‍යතාව වගුව දී ඇති විට බෝලියාන ප්‍රකාශනය සහ පරිපද සටහන ඇඳීම. ඒක ලේසි නේද? බලමු. ඊයන් ඊළඟට සත්‍යතාව වගුව දී ඇති විට සත්‍යතාවබෝධී යති විට බෝලියානු ප්‍රකාශනයේ සහ බෝලියානු ප්‍රකාශනයේ සහ පරිපත සටහන තාර්කික පරිපත සටහන ගොඩනැගීම තාර්කික පරිපද සටහන ගොඩ නැගීම. හරි. අපි ගමු උදාහරණයක්. බලන්න හදින්න ඉස්සලා අපි ලේවා ප්ලේස් එකක් ගමු හතරක් තියෙන එකක් ප්‍රධාන මේ තේ ඒ කියන්නේ ප්‍රධාන දෙකයි ඈ ඒ සහ මේ විතරයි මෙන්න ආන එක එක බිංදුව බිංදුව එක බිංදුව දාගන්න දැන් මේ සත්‍යතා වගුවේ නිරූපණය කරන තර්කණයට අදාළ බෝලියානු ප්‍රකාශනය අපි හොයන්න ඕනේ. ඊට පස්සේ පරිපද සටහන අඳින්න ඕනේ. තාර්කික පරිපද සටහන. දැන් කලින් අවස්ථාවේදී හිතලා කරන්න පුළුවන් මේක ඇත්තටම කියලා දෙන්න දෙයක් තියෙන්නේ නැහැ වගේ. ඔබෙන් මේක හිතලා කරන්න පුළුවන් නේද? කලින් අවස්ථාවේ නිකන් සාමාන්‍ය දැනීම භාවිතා කරලා උනා හදා ගන්න පුළුවන්. ඕකේ එහෙම කරන්න බෑ. ඕක හිතර කරන්න බෑ. දැන් කලින් අවස්ථාවේ කෙනා මොනවා හරි ෂේප් කරලා ගත හැකි කට්ටක් ගන්න. මේක එහෙම නෑ. මේකට ක්‍රමයක් තියෙනවා පුතේ. ක්‍රමයක් නෙමෙයි ක්‍රම දෙකක් තියෙනවා. මේකෙදි අපි පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් මම එක ක්‍රමයක් විතරක් කියලා දෙන්නම්. මොකද අනිත් ක්‍රමේ අවශ්‍ය වෙන්නේ නැහැ. එක ක්‍රමයක් දැනගත්තාම ඇති. දැන් මේ වගේ වෙලාවකදී අපි බූලියාන ප්‍රකාශනයේ හදා ගන්නත් ඕනේ. තාර්කික පරිපථය ඊට පස්සේ යන්න හැකියි. බූලියාන ප්‍රකාශනයේ හදාගත්තට පස්සේ තාර්කික පරිපථයට ටක් ගාලා යන්න හැකියි.
බූලියානු ප්‍රකාශනයේ හොයද්දි පුතේ මේකේ ප්‍රතිදාන තීරේ අගය එකක් වන ඒවා තෝරගන්න. පළවෙනි පියවර ප්‍රතිදාන පේලිමේ තීරයේ ප්‍රතිදාන තීරයේ අගය එකක් වන පේලි තෝරා ගන්න. ලියන්න. අපි පොඩක් පියවර ලියගමුද? මෙහිදී පළමුව ප්‍රතිදාන තීරයේ අගය එකක් වන පේලි ප්‍රතිදාන තීරයේ අගය එකක් වන පේලි තෝරා ගන්න. අගය එකක් වන පේලි තෝරා ගන්න. අක්කා මෙහෙම ඉතල දෙකක් දාගන්න. ඉතල දෙකක් දාගන්න. හරි. ඊළඟට මේකයි කරන්න තියෙන්නේ. දැන් අගය එකක් වන පේලි තෝරා ගන්න ඕනේ. ප්‍රතිදාන තීරයේ අගය එක ඇවිල්ලා තියෙන පේලි තෝරා ගන්න. කවු කරන්න ඕනේ නැහැ නේද? මේ පේලියයි මේ පේලියයි. එච්චරයි තියෙන්නේ. ඊළඟට පුතේ අපි මෙන්න මෙහෙම ගුණිත ලියනවා. ගුණිත කියන්නේ ඉන්පසු බලන්නද? එම පේලිවල A හා B අගයන්ට අදාළ ගුණිතය එකක් වන විදියට මේ ගුණිතය එකක් වෙන්නේ නැහැ. හරිද? එකක් වන විදියට අපි ලියන්න ඕනේ. ඒක ලියන්නේ මෙහෙමයි මම ඔතන ලියලා පෙන්නන්නම්. මේ පේලියේ A වලගේ කීයද? එකයි. B වලගේ කීයද? බින්දුවයි. එතකොට එක්කරක් බින්දුව ගත්තොත් නම් එන්නේ බින්දුවනේ. අපිට එකක් හදාගන්න නම් අපිට කියන්න සමන එකක් හැදෙන්න මොකද වෙන්න ඕනේ? ගුණ කරාම එකක් එන්න එක්වරක් එකම එන්නේ නැහැ. වරක් එකම එන්නේ නැහැ. නේද? එතකොට පුතේ ඒ වලාගේ නම් එක තමයි තියෙන්නේ. අවුල නැහැ. ඒ වලාගේ නම් එක තමයි තියෙන්නේ. එතකොට ඒ වලාගේම තීනාගේම ගන්න පුළුවන්. ඇයි මේ? ඒකයිනේ. P වලාගේ තියෙන්නේ බිංදුව නිසා P වලාගේ ගත්තොත් වැඩේ අවුල් වෙනවා. එතකොට පුතේ A වලාගේ නම් එක තියෙන්නේ B වලාගේ නම් බිංදුවනේ තියෙන්නේ එක්වරක් බිංදුව බිංදුව නිසා තියෙන B වලාගේ ගන්න බෑ මේ වෙලාවේ. B වලාගේ බිංදුවනේ ඒක නිසා පුතේ මම ගන්නවා P ගේ භාගය. අපිට කියන්නේ B වලාගේ බිංදුව නම් භාගය කීයද? එකයිනේ. A වලාගේ නම් කෙලින්ම එකම තියෙන හින්දා A ම ගත්තා. B වලාගේ බිංදුව තියෙන නිසා B භාගය ගත්තා. දැන් මෙතනත් එක එනවා B භාගයත් එක එනවා. එක්වරක් එක කීයද? එක හැදෙනවා. තව පෙළියක් තියෙනවා මේ. මේ පුතේ A වලාගේ කීයද? බිංදුව නිසා තීනාගේ ගන්න බෑ. ගන්න ඕනේ A ගේ භාගය. නේ? බිංදුවේ භාගයද එකයි. අයි බිංදුවද කියන්නේ ඒක මෙතන. එක ගත්තොත් බිංදුවව ගුණ කරාම බිංදුවක් නෙන්නේ. බිංදුව තියෙන නිසා A වලාගේට එක ගන්න නම් ඒකේ භාගය ගන්න ඕනේ. B වලාගේටත් බිංදුව තියෙන නිසා මෙතන ගන්න ඕනේ B ගේ පා. අන්න එහෙම ලියා ගන්න ඕනේ. එම පේලිවල ගුණිතයේ එකක් ලැබෙන පරිදි කියන එම පේලිවල ඉන්පසු එම පේලිවල ගුණිතය එකක් වන පරිදි පසු එම පේලි වල අගය එකක් වන පරිදි AB අගයන් ගුණ කර ලියන්න. AB අගයන් ගුණ කර ලියන්න. ඒක හිතලා කරන්න ඕනේ. ඒක තමයි හිතලා කරන්න ඕනේ. මේක මොකද හිතන්න නැහැ. ඕක තමයි හිතන්න ඕනේ. දැන් මේ මෙතනත් එක තිබිලා මෙතනත් එක තිබ්බොත් A ගුණ කිරීම B තමයි එන්නේ. මෙතන එක තිබිලා මෙතන බිංදුව තිබ්බහම A එනවා B ගේ භාගයට ගන්න ඕනේ. මෙතන බිංදුව තිබිලා මෙතන එක තිබ්බනම් A ගේ භාරම් B ගන්නවා. ගුණ කිරීම ලියන්න. තේරෙනවද? දෙකේම බිංදුව තියෙද්දී A බා B බා ගන්නවා. අරගෙන පුතේ
අපිට ලිව්ව හැකි බූලියන් ඉන්පසු බූලියන් ප්‍රකාශනය යන ඉන්පසු එම ගුණිතවල එකතුවක් ලෙස බූලියන් ප්‍රකාශනය ලියන්න ඉන්පසු එම ගුණිතවල එකතුවක්සේ එකතුවක් ලෙස බූලියන් ප්‍රකාශනය ලියන්න ඉන්පසු එම ගුණිතවල එකතුවක්සේ බූලියන් ප්‍රකාශනය ලියන්න එච්චරයි. අපිට කියන්නේ මෙයාගේ මෙයාගේ එකතුව දාලා බූලියන් ප්‍රකාශනය ලියන්නයි ඉන්නේ. ඔක තමයි ඉන්නේ. හරි. ඉන්පසු එම ගුණිතවල ගුණිතවල එකතුවක්සේ බූලියන් ප්‍රකාශනයේ ලියන්න. දැන් මේ අපි මොකද්ද මේ හොයාගත්තේ? මේ සත්‍යතාව වගුවට අදාළ බූලියන් ප්‍රකාශනය. දැන් ඕක සැකයිද හරිද දන්නේ නැහැ කියලා නේ? සැක නැහැ. දැන් මම කෝවිද හරියම. අපි බලමුක හරිද කියලා. කොහොමද මේක හරිද කියලා පරීක්ෂා කරන්නේ? මේ අමාරුවෙන් හදාගත්ත බූලියන් ප්‍රකාශනයේ හරිද කියලා බලන්නේ කොහොමද? තරම්බේ හරිද කියලා චෙක් කරන්නේ කොහොමද? දැන් ඔයාලා සමීකරණයක් විසඳුවාම හරිද? සමීකරණයක් විසඳුවාම මේක විසඳගෙන ගිහිල්ලා x ට උත්තරයක් ගන්නවානේ. ඒ ආපු උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද? එහෙම දන්නේ නැහැ. සමීකරණයක් හදලා x ට අඥාත පදයේ දෙන උත්තරේ හරිද කියලා බලන්නේ කොහොමද? නැහැ. ආදේශ කරනවා හරිද? මේ ආපු උත්තරේ මේ කියන උත්තරේ විසඳුවාම අර තුන කාලේ කරන දෙකත් දෙන්න එකක් අඩු කරනවා. දෙකත් කරන දෙකෙන් බෙදනවා. x සමානයි කියන්නේ. ඈ අපහසු නේ. එහෙම හදෙන්නේ. 6 7 ඉතින් හදලා දේ වගේ. මේ ආපු උත්තරේ නිවැරදිදයි පරීක්ෂා කරන්න. මොකද කරන්නේ? මේ ආපු වගේ දානවා මේ x ට. 2 5 10යි. 10 1යි. ආ 11ම එනවා. ඒ කියන්නේ ආපු උත්තරේ හරියි. ඒ කියන්නේ පුතේ අපි මේ හදාගත්ත බූලියන් ප්‍රකාශනයේ හරිද කියලා බලන්නේ කොහොමද? මේ වගුවේ තියෙන AB අගයන් දදා බලන්න මේ R අගයන් එනවාද කියලා. අපි බලමුද? පළවෙනි වේලිය ගලන්න. A ට 1යි B ට 2යි දාන්න. දාන්න. A ට 1යි A ට 1යි B ට 1 දැම්මොත් B භාගියද පුතේ? A ට 1යි බලගිරීම B භාගියද? B වලගේ එකක් වුණාම B භාගියද? බින්දුවයි එක්වරක් බින්දුව බින්දුවයි එකතු කරගෙන ඒ වලාගේ එකයි ඒ භාගියද බින්දුවයි B වලාගේ එකයි B භාගියද බින්දුවයි බින්දුවරක් බින්දුවක් බින්දුවයි 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 හරි බින්දුව මේ වේලිය හරි ආ මේකත් දාලා බලන්න අතදක A වලාගේ 1යි B වලාගේ 0යිනේ. ඒතර බින්දුවේ භාග 1යි. මම කියෙන්න බින්දුවේ භාගයම දාන්න එකයි කියලා. හරි. A වලාගේ 1යි 1ේ භාග 0යි. B වලාගේ 0යි බින්දුවේ භාග 1යි. බින්දුව වරක් එක 0යි එක් වරක් එක 1යි 1යි බින්දුව 1යි. හරිද බලන්න? හරි. තේරෙනවා? අනිත් එක දාලා වුණා බලන්න සුවර් නැහැ වගේ මේක හරි ඒකෙන් දෙන්නේ කරන්නේ A බිඳුවයි T එකයි කියන්නේ P බා බිඳුවයි බිඳුව කරා බිඳුව බිඳුවයි A බිඳුවයි A බා එකයි T එකයි P බා බිඳුවයි එක් කරා බිඳුව බිඳුවයි බිඳුව බිඳුවයි බිඳුවයි ඒකත් හරි බිඳුවයි බිඳුවයි ආවොත් මෙතන බිඳුවයි එකද එකයි මෙතනත් එකයි එක්වරක් එකයි බිංදුව එකයි එකයි එකත් හරි හරිය වෙනස් වෙන්නේ නැහැ. අද ඉතින් ඔහුගේ සාර්ථක පරිපථය අපි සාර්ථක පරිපථය යරි මේක දිහා බලාගෙන පුරියන ප්‍රකාශනය ගත්තානේ.
තාර්කික පරිපථයේ අදින් අර පිටිපස්සේ නම් හිතන්නේ දැන් පුතේ මේකේ තාර්කික පරිපථයේ අදින්දි මේ අන්තිමට එකතු වෙනුණක් මේ දෙවිලා තියෙන්නේ මෙයාවයි මෙයාවයි එකතු වෙනවා ඒ කියන්නේ මොකක් වෙන්න ඕනද ඕ එකක් අන්තිමට එන්න ඕනේ නැද්ද ඕ එකක් තමයි අන්තිමට එන්න ඕනේ එතකොට මේ පැත්තෙන් එන්න ඕනේ a ගුණ කිරීම b බා a දිට b බා අනිත් අග්‍රයෙන් එන්න ඕනේ අනිත් ප්‍රධානයෙන් එන්න ඕනේ a බා ගුණ කිරීම ඊවා ඒ දෙක එකතු වෙලා තමයි අර අවසාන ප්‍රතිදානය එන්නේ. දැන් ඔය දෙක හදන්න පුළුවන්ද බලන්න. ඔය දෙක හදන්න පුතේ AND gate එකක් ඕනේ නේද? හා AND gate එකක් ඕනේ. මෙතනත් ගුණිතේ හදන්න AND gate එකක් ඕනේ. මේකේ ඒ නෝනේ T by no. හරි. මේ B බා මේකට B බා වුනේ. මේකට B බා වුන නිසා මම මෙතන not එකක් දාගන්නම් ඈ. B බා. ඒතර B බා ගලින්න මේකට යන්නත් ඕනේ. සහ අර උඩේකට යන්නත් ඕනේ. බලන්න හරි කොහොමද යන්න කරන්නේ. මෙතනින් A එනවා. මෙතනින් B ඇවිල්ලා not එක හරහා ඇවිල්ලා B බා ඇවිල්ලා B බා A ගුණ කිරීම හරි ඒ දිට b බා ඊළඟ පුතේ මෙතනින් b බා හරි a බා ගන්න මොකද කරන්න ඕනේ ඈ a බා ගන්න not එකක් දාගන්න වෙනවා ඒකනේ දාලා මෙහෙම දැම්මහත් බලන්න හරි නේද දැන් හරි බලන්න හරි කල්පනා කරලා අපි කොහොමද කල්පනා කරලා හිතන්න මොකක්ද මේව කරන්නේ කොහොමද හිතලා ඇද්ද ඇති හරි හකලම කල්පනා කර කර අඳින්න ඕනේ ටිකක් මම ලොකු එකක් දෙන්නද මේක අපි ලියාගමු උදාහරණ අංක දෙකට එකපේ එකක් තියෙනවා සත්‍යතාවගමම දෙන්නවා ඔය වගේම බෝලියාර ප්‍රකාශනය ගන්න වෙනවා ඊට පස්සේ පරිපථය අඳින්න වෙනවා එකයි කියලා දෙන්නම් ආයි බිඳුවයි එකයි එකේදී එකයි බිඳුවයි එකයි එකයි හරි අනිත් එක වල බිඳුවා සාගර මෙන්න මේ සත්‍යතාව වගුවට අදාළ හයි කරන්න බූලියාන ප්‍රකාශනයේ හොයන්න
හරි. මොකද හිතන්න ඔබ දැමුනේ ප්‍රධාන තුනක් තිබ්බත් කමක් නැහැ කීයක් තිබ්බත් එකයි මේ ක්‍රමයේ පාවිච්චි කරන්න ප්‍රතිදාන ඒ කියන්නේ ප්‍රතිදාන තීරයේ එකවන අගයන් ටික තෝරගන්න. ප්‍රතිදාන තීරයේ අගය එකවන අගයන් ටික තෝරගන්න. හරි ඔයගොල්ලෝ අරන් දිනවා හරි ඈ. පුතේ එතකොට මේකේ දැන් මම කිව්වේ මේ වගේ වෙලාවක මේ ප්‍රතිදාන තීරයේ අගේ එකක් වන කේරි තෝරගන්න. එහෙම ඒවා තුනක් තියෙනවා. තෝරගෙන ගුණිතය එකක් එන විදියට මේ තුන් දෙනාව ගුණ කරලා ලියන්න. එතකොට මෙතන ඒ බිංදුව නිසා පුතේ ඒ බාධා. B වලගේ එක නිසා කෙලින්ම B අගේම ගත හැකි. C වලගේත් එක නිසා C අගේම ගත හැකි. මේ දෙකේදී බලන්න. ඒ වලාගේ බිංදුව නිසා ඒ බාධා ගන්න. B අගයක් බිංදුව නිසා B බාධා ගන්න. C අගේ එක නිසා C ම ගන්න පුළුවන්. හරි මේ තේලියෙත් ඒ වලාගේ එකක් නිසා A ම ගන්න. B වලාගේත් එක නිසා B ම ගන්න. C වලාගේ බිංදුව නිසා C බාධා ගන්න. ගුණිතයක් ලෙස තමයි කියන්නේ. ඊට පස්සේ පුතේ ඕකේ බූලියාන ප්‍රකාශනයේ ලියද්දී R සමානයි අර ආපු තුන් දෙනාගේ එකතුවනේ A බා පිට B පිට C එකතු කිරීම A බා
සිත B බා සිත C එකතු කිරීම A සිත B සිත C බා දැන් ලොකු එකක් එනවා හරි මේවා පොතේ ටිකක් සුදු කරන්නත් පුළුවන් දැන් ඒව ගැන හරිද එච්චරම මම කියලා දෙන්න යන්නේ නැහැ බෝලියානු ප්‍රකාශන සුදු කරන්නත් පුළුවන් ඔබ ටිකක් ඕනනම් සරල කරන්න පුළුවන් මේ බෝලියානු වීජගණිතයේ පුතේ මේවා සුදු කරන්නත් ක්‍රම තියෙනවා ඒකන වෙනම අපි ඉගෙන ගන්න ඕනේ ඒවා සුදු කරනවා නම් මේ බුලියන් වීදගණිතයේ තියෙන මේ වගේ ප්‍රකාශන සුළු කරන්න පුළුවන්. මම එකක් දෙයක් වුණා කියලා පෙන්නන්න ඔබලා ගන්න. ඕක සුළු කරද්දි මෙන්න මේ වගේ අර නිකන් ප්‍රත්‍යක්ෂ වගේ අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. මම එකක් දෙයක් කියලා පෙන්නන්න මේ බලන්න. ඒට ඒ එකතු කරාම එන්නේ ඒට ඒ එකතු කරාම එන්නේ ඒමයි. ඔය කියන්නේ බූලියානු බීජගණිතයේ තියෙන නිකම් ප්‍රත්‍යක්ෂ. ඒට ඒ එකතු කරාම ඒමයි එන්නේ. නැත්නම් බලන්නකෝ. කොහොම බලන්න? ඒ වලාගේ එකයි කියලා හිතන්නකෝ. එතකොට 1 1 එකට වඩා වැඩි වෙන්න හදද්දී ආයි එකම නෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වලාගේමයි එන්නේ. ඒ බිඳුවයි වුණොත් බිඳුවයි බිඳුවයි බිඳුවම නෙන්නේ. ඒ වලාගේමයි එන්නේ. ඊට පස්සේ ඊළඟට ඒව ඒ භාගෙන් ගුණ කරාම හරිද? ඉතින් ඒ වලාගය ඒ භාගෙන් ගුණ කරාම කීය දෙන්නේ? බලන්න කරනවා කියලා කියන්නේ. ඉතින් අපේ ඒ වලාගේ එකක් තුනක් ඒ භාග කීයද? බිඳුවයිනේ. එක්වරක් බිඳුව කීයද? බිඳුවයි. ඒ වලාගේ බිඳුවක් තුනක් ඒ භාග එකයිනේ. බිඳුවරක් එකක් බිඳුවයි. අර කියන්න ඒට ඒ බා එකතු කරොත් කීයදෙන්නේ? යම් හිතලා බලන්න. ඒට ඒ බා එකතු කරොත් 1 0යි. 0යි 1යි කීයද? 1යි. හරි. 1යි. ඔවට අපි කියනවා අර මේ බූලියානු වීජගණිතයේ ප්‍රකාශන සුළු කරද්දී පාවිච්චි කරන ප්‍රත්‍යක්ෂ. ඒක සාධක වෙන කරන්න හේතු පුළුවන් ඈ. මේ දන්නකෝ මෙන්න මේ ප්‍රකාශනයක් තියෙනවා. ඔකේ අපිට ඕන පොදු සාධක වෙන් කරන්න පුළුවන්. මෙහෙම බූලියානු ප්‍රකාශනයක් තියෙද්දි මෙයාගේ තේ පොදුයි මෙයාගේ තේ පොදුයිනේ ගන්නවා ඒකක් ඉස්සරහින්. එතන එන්නේ B මෙතන ඉදිරු වෙන්නේ ඈ C. හරි ඔතන මේක පොඩ්ඩක් ලියා ගන්න. බූලියානු බීජගණිතයේ භාවිතා කරන ප්‍රත්‍යක්ෂය. ගොඩක් තියෙනවා මේ වගේ තමයි. හරි. ඉලවල වලට එහෙම කියලා දෙන්න කියලා නැහැ. ඔයාලා කැම්පස් එකේදී මේවා ඉගෙන ගන්නවා. කැම්පස් එකේ ඔක්කොම බලනවා මේ එන සෙට් එකක් තියෙනවා. හරි නිකන් ඔන්න මම කිහිපයක් විතරයි ඉල දෙන්නේ. හරි. එකට ඒකතු කරාම කීයද? තන මේකේ යගේ හැමතිස්සෙම එකයි ඒ වලාගේ එක්කෝ එක එක්ක බින්දුවනේ කියෙන්නේ එකට එකක් එකතු කරත් එකයිනේ එකට බින්දුවක් එකතු කරත් එකයි හරි ඈ එකට එකක් එකතු කරාම දෙකයි කියන්න එපා දෙකයි කියන්න එපා එකට එකක් එකතු කරාම පුතේ වැඩි යගේ නෙන්නේ අර වැඩි යගේ අඩු යගේ අයියා
එකට එකක් එකතු කරා වැඩි යගේ එන්නේ. එතකොට වැඩි යගේ දාන්නේ කොහොමද එකම තමයි. අඩු වගේ આવොත් තමයි බිංදුව දාන්නේ. තව දැන් ඔය A අකුරු දාලා ලිව්වේ B අකුරු දාලා ලියන්න පුළුවන් ඈ. B එකතු කිරීම B B. B ගුණ කිරීම B B. B ට B බා ගුණ කරොත් බිංදුවයි. B ට B බා එකතු කරොත් එකයි. ඒ හරි නේද? ඕන ලියන්න. එතකොට මේක ඕනනම් සුළු කරන්නත් පුළුවන්. හරි මේක සුළු කරද්දී ඔයාට ඕනනම් අනේ සුළු කරලා වෙන්න චුට්ටක්. සුළු කරන්න පුළුවන් ඈ. හරි කියන්නේ මෙයාගේ නෙවෙයි පොදු සාධකයක් කියන්නේ. පොදු සාධක. තුන්දෙනාටම පොදු සාධකයක් තියෙනවද? මේ දෙන්නගේ පොදු සාධක තියෙනවා නේ. මේ දෙන්නගේ පොදු සාධක නැහැ. මේ දෙන්නගෙන් ඒවා ගන්නවා එළියට. ඒවා ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ කවුද? B ඊට C. මෙතන ඒවා ගත්තානේ කවුද ඉතුරු වෙන්නේ? B බා ඊට C. හරි. දැන් මෙතන තියෙනවා A ඊට B ඊට C බා. හරි. ඊට පස්සේ පුතේ මේකේ ඇතුලේ ආයි ඔයාලට පේනවද මේ දෙකේ කවුද පොදු? මේ දෙකේ කවුද පොදු? ඈ? පොදු වෙන්නේ නැත්තම් ඉන්නවා. තව එකෙක් ඉන්නේ කවුද? C. C. එයාවත් එළියට ගන්න පුළුවන්. ඒ ඔයාලා අහන මම මොකද එකපාරම එයාව ගත්තේ නැත්තේ? ඒ බා විතරක් ගත්තේ කියලා අහන්න හිතෙන්නේ නැද්ද? මියන්න. තව මේ දෙන්නම පොසාදිකයක් තියෙනවා. C එකක්. හරිද? එකක් නේ හොඳ. එකක් මොන්න ගන්න. මෙතන A B C බා. හරි. දැන් ගෙරෙට අහන්න පුළුවන්. ඇයි එකපාරම A බා C කියන එක පොදු සාධකයක් නේ? A බා C කියන එක පොදු සාධකයක් නේ. එකපාරම ඇයි ගත්තේ නැත්තේ? එහෙම එකක් තියනද? මෙතන නම් එහෙම ගැටුවක් වෙන්නේ නැහැ ගත්තා. අපි සාමාන්‍යයෙන් පුතේ ඉස්සරහෙන් තියෙන එකක් ගන්න පොදු සාධක වලට ඉස්සරහෙන් ඈ. පිටිපස්සෙන් තියෙන එකක් ගන්න පිටිපස්සෙන්. ඒවට ලොකු වෙනසක් වෙන්නේ නැහැ කිව්වට වෙනසක් වෙන දැනුත් තියෙනවා ඕකේ. හරිද? වෙනසක් වෙන දැනුත් තියෙනවා. ඔයාලට ඒක එච්චර ගැටලුවක් නැහැ. එහෙනම් ඉස්සරහම ගත්තත් අවුලක් නැහැ. හරිද? අර සාමාන්‍යයෙන් මේකේ තියෙන විදිහටම තමයි සාධක වෙන් කරන්න ඕනේ. දැන් මේකේ ඒ බා කියන එක පොදුයි. මම ඉස්සෙල්ලාම එයා ගත්තා. ඊට පස්සේ සී කියන එකත් පොදුයිනේ. එයා මම පිටිපස්සෙන් ගත්තා. හරිද? එතන අපිට ගැටලුවක් එනවනේ. ඉස්සර හැම ගත්තා කියලා මේක නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවද පුතේ ආයි මේ වරහන ඇතුලේ ඇවිල්ලා තියෙන එකේ යගේ කීයද? කියන්න බලන්න. B දන B බා. ඈ? කීයද? B ද B බා එකතු කරාම ස්පීඩෝම කීයද? එපදේ B වලාගේ බිඳුවක් වෙද්දි B බා එකයිනේ බිඳුවයි එකයි එකයි B වලාගේ එකක් වෙද්දි B බා බිඳුවයිනේ එකයි බිඳුවයි ඒක කීයද එකයි එතකොට පුතේ මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන් B දන B බා ආවම ඒකට එකක් දැම්මනේ තේරුණාද දැන් මොකක්ද එන්නේ කියන්නේ ඕක දැන් එක සුළු වෙලා එනවා ලස්සනට මොකක්ද එන්නේ පාට එනවා එතකොට R සමානයි ඔබ බලන්න R සමානයි A බා ඉද කීයද මැදතාවේ B දන B බා එකයි තිත C ඊට පස්සේ දන A B C බා අන්න ඔහම එනවා එතන පුතේ මේක ලිව්ව හැකි කාට හරි A බා වරක් එක A බාම නෙන්නේ එකෙන් වැඩි කරලා වෙනස් වෙන්නේ නැහැ නේ A බා වරක් එක A බාමයි වරක් C A බා වරක් C දන A වරක් B වරක් C බා ඔන්න සුළු කරලා මම ගත්තා ඔබ සුළු කරන්න පුළුවන් ඒ කියන්නේ පුතේ මේ මුලින්ම ලියාගත්ත එකෙන් එන උත්තරයි. ඕක සුළු කරන් ගිහිල්ලා අන්තිමට මේ ලියාගත්ත එකෙන් එන උත්තරයි. මොකද වෙන්නේ? සමානයි. සමානයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඕනනම් දාලා බලන්න එකින් එක. ඔයා මේකේ තියෙන ඕනම පේටි එක ABC යගයන් මේකට ආදේශ කරාම එන උත්තරේ
හරිද? මේකට ආදේශ කරාම එන උත්තරේ පිටේ සමාන වෙනවා ඈ. පොඩක් ඔන්න මේක සුළු කිරීම ලියා ගන්නකො. සුළු කරමු ඉතින්. පොඩක් මේක මේ කියලා දුන්නේ අර එක අවුරුද්දක ගානක මේක සුරු කරන්න තිප්පෑරිලා එක අවුරුද්දක රචනා කරනක මේ ලියු එක සුරු කරන්න දීලා තිබ්බා එතකොට මේ වගේ සුරු කරන්නත් වෙනවා මේවා සුරු කරද්දි මම මේ දීලා දෙන ඒවා පාවිච්චි කරන්න වෙනවා හරි එහෙනම් මේවට කියන්නේ පුතේ බූලියානු බීජ ගණිතයේ ප්‍රකාශන සුළු කරද්දී පාවිච්චි කරන ප්‍රත්‍යක්ෂ වගේ. ඒ කියන්නේ ස්ථිරව මේවා හරිය මේ වගේ එකක් සෙට් වුණොත් මේවා දාගෙන යන්න පුළුවන්. හරිනේ? දාගෙන ගිහින් සුළු කරන් ගියාම මේ දක්වා අපිට සුළු වෙනවා. එතකොට දැන් මම කිව්වා අර මුලින්ම ලියාගත්ත බූලියානු ප්‍රකාශනයයි ඕක සුළු කරන් ගිහිල්ලා ආපු බූලියානු ප්‍රකාශනයයි දෙකම සමානයි. සමහරවිට අරකම තමයි මේ තියෙන්නේ පොඩ්ඩක් මොනවා වෙලාද ටිකක් සරල වෙලා දැන් ඔයා අරකට පරිපතේ ඇඳලාම ටිකක් තදපත් ලොකු එකක් එනවා නේද දැන් ඔයාලා ඇඳන්නේ මේකට මේකට ඇඳනවා ටිකක් ලොකු පරිපතයක් එනවා මේකට ඇඳොත් පොඩි පරිපතයක් එන්නේ හැබැයි මේ දෙකම එකයි දෙකම එකයි කියන්නේ අරකෙන් එන උත්තරයි මේකෙන් එන උත්තරයි සමානයි හරිද මේ ABC යගයන් මේකට දදා බැලුවා මේ උත්තර ටිකම එනවා ABC යගයන් මේකට සදා බැලුවත් මේ උත්තර ටිකම තමයි එන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ උත්තර එකමයි එන්නේ අර වගුව තමයි මේ ගිරුයි දෙකෙන් එන්නේ දැන් ඔයාලට ඕන නම් මේකට අරින්නත් පුළුවන් ප්‍රථම මේ පරිවස්ස සටහන මේකට අරින්නත් පුළුවන් කැමති එකද අඳගන්න ඇන්දද අදින්න පුළුවන්ද ඔව් මේකට අඳිනවා නම් මොකද කරන්න ඕනේ මේකට පුතේ දාන්න වෙනවා අන්තිමට OR gate එකක් ප්‍රධාන තුනක් තියෙනවා. මේකට මාදිනවා නම් circuit එක. මුලින්ම ලියාගත්ත බූලියාන ප්‍රකාශණයටම අඳිනවා නම් ඊට පස්සේ ඉඳන් හිතන්න මම දානවා පුතේ OR gate එක ප්‍රධාන තුනක් තියෙන මේකෙන් එන්න ඕනේ මෙන්න මේක ඇරිලා A bar B C ඊළඟට එන්න ඕනේ ඊළඟ එකෙන් A bar B bar C ඊළඟ එකෙන් A B C bar ඔන්න අවසාන ප්‍රතිදාන ඔතනින් එනවා A B B C දැන් මේ පැත්තේ ඉතින් දාගන්නකො A B C කියලා. හරි. මේකට ආයි දාන්න ඕනේ පුතේ මොකද්ද? ඈ AND gate එකක් ඒත් ප්‍රධාන තුනක් තියෙන බලන්න හරිද කියලා. මම පොඩ්ඩක් මේක උඩට මම ගන්නම්. දැන් ඊට මදි වගේ. මෙතන එකට කෙලින්ම AND gate එකක් ඒකෙත් පුතේ ප්‍රධාන තුනක් දාගන්න මේකත් මම පොඩ්ඩක් පහලට දාලා අමිනා ඉතින් මත් නිසා මෙතනටත් දාන්න AND gate එකක් ප්‍රධාන තුනක් තියෙන හේතුව මේ තුන් දෙනෙක් ගුණ වෙලානේ ඇවිල්ලා තියෙන්නේ මේකටත් ප්‍රධාන තුනක් දාන්න මේකටත් ප්‍රධාන තුනක් දාන්න මේකටත් ප්‍රධාන තුනක් දාන්න තේරෙනවද බලන්න හේතුව මේවල ප්‍රතිදාන වලට තුන් දෙනෙක් ගුණ වෙලා ඇවිල්ලා තියෙන්නේ හරිනේ ඔව් මේකට ඉන්නේ මොකක්ද එතකොට ඉන්න ඕනේ මෙතනින් කියන්නේ A bar ඉන්න ඕනේ B එන්න ඕනේ C එන්න ඕනේ හරිද ඒ තුනේ ගුණිතය තමයි මෙතනින් එන්නේ මේකට ඉන්න ඕනේ A bar B bar C හරිද ඒ තුනේ ගුණිතය තමයි මෙතනින් එන්නේ මේකට ඉන්න ඕනේ පුතේ A B C bar හරිද දැන් මට කියන්න මෙතන A bar හදන්න අනිවාර්යෙන් මොකද
not එකක් දාන්න වෙනවා. ඒවා හදන්න. ඒ කියන්නේ ඌරගේනේ not එකක් දාන්න. හරි. B ව හදන්න නම් ගැටලුවක් නැහැ. මේකේ පුතේ B බාත් ඕනේ C බාත් ඕනේ තුන් දෙනාටම not දාන්න ඕනේ. තුන් දෙනාටම not දා ගන්න ඕනේ. හරි. ඊළඟට මෙතනින් ඕනේ B නිසා මම මෙහෙම ගන්නවා B එක. ගන්න හරිද කියලා. C එක ගන්නේ කොහමද? C එක අපි ගමු. ඔහොම. හරිද බලන්න. ඒක හරිද බලන්න. හරිද? හරි. මේකේ පුතේ A බා ගන්න ඕනේ. A බා ගද්දී B ගත්තී C ගත්තී පොඩක් අර මේක ටිකක් අර ලොකුවට එනවා කිව්වම ඈ කරන්න දෙයක් නැහැ හරි නේද පැටලව ගන්න එපා පැටලව ගන්න දුවන්නේ නැහැ ඒ ගන්න කොහෙන් දායි යන්න මේ ඉඳන් ගන්න වෙලා ඉන්නවා කරන්න ඈ ආමාවා ආමාවා ගියා මෙහෙම හරි B ගන්නත් එනවා කොහෙන්ද පන්නන්නේ මේ ඉඳන් හරි හංගමු නේද ඈ මොකද පොඩි කරන් දෙන්නේ නැහැ ඉන්නේ පන්න පන්න යන දෙනවා සී බා ගන්න කවද මෙතන බලන්න හරි කිද ඔන්නෑ මගුල් දෙලක් වගේ අන් දෙක පැටලෙනවා ඊට පස්සේ නිකන් ඒක අවුල් වගේ කියන්නේ ගොඩක් අර සංකීර්ණයි එයි මේ කෑ ගොඩක් තියෙනවානේ හැබැයි පුතේ ඔබ සුළු කරලා ගත්ත මේක දන්නේවා නම් කොහොම බලන්න මේක දන්නා නම් සරලයි මොකද අරකින් කියන දෙයමයි මේකෙත් වෙන්නේ උත්තර වෙනස් වෙන්නේ නැහැ අරකට යා සුළු කරලා ගත්තහම සරල එකක් මෙහා මෙමේ දෙකම සමානයි මේකෙන් එන අගයන් ටිකම තමයි මේකෙත් වෙන්නේ A B C අපි අන් දදා බලන්න ඕන නම් ඒක ඉතින් කමින් එනවා හරිද මම ඕකට අඳිනවා නම් ඔබ බලන්න ඉතින් මේකට අඳිනවා නම් අන්තිමට තියෙන්න ඕනේ මොකද්ද ප්‍රධාන දෙකක් තියෙනවා ඔය ඔබේ බා ඕනේ මොනවලුද සී බා ඕනේ ආ සී බායේ බා එකක් ඕනේ සීගේ බා ඕනේ නිසා නොට් එකක් දාන්න බීගේ බා ඕනද මේකේ නෑ ඒකින්ද බීගේ බා ඕනේ නෑ ඒකේ බා ඕනේ නොට් එකක් දාගන්න හරි දැන් මුදේ මෙතන end එකක් සෙට් කරන්න ඕනේ නේද මේ ගුණිතයක් ඉඳීන්නේ end එකක් දාන්න ප්‍රධාන දෙකක් සයින් එකකින් A බා එන්න ඕනේ අනිත් එකෙන් C එන්න ඕනේ ප්‍රධාන තුනක් තියෙන end එකක් දාන්න ඕනේ. හරි ප්‍රධාන තුනක් තියෙන end එකක් දාන්න ඕනේ. ඇයි? එකකින් A එන්න ඕනේ. ගන්න හරිද කියලා? අනිත් එකෙන් B එන්න ඕනේ. අනිත් එකෙන් C බා එන්න ඕනේ. ඔච්චරයි. ඒක ඉච්චරයි එන්නේ මුතේ. ඒකට ඕනේ අලගන්න. ඒක ටිකක් සරලයි නේ. අරකට වඩා දෙකම එකයි ඈ. පාඩ පේපර් එකේ ගානක් හදද්දී ලොකු තද එකක් මේ වගේ ආවොත් පොඩ්ඩක් බලන්න සුළු කරගන්න පුළුවන්ද කියලා. සුළු කරගන්න බැහැ නේද? ඕකම අඳින්න එනවා. සුළු කරලා මේ වගේ ගත්තොත් මේක ඇත්ත නම් හරි. හරි. එලි හරි. බයි. ඉතින් ඔය ටික තමයි මුදී අපිට ලොජික් ගේට්ස් වල ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අර මේක ඉතාල පොඩි කොටසක් තියෙනවා මේ පැයක විතර පිළිකොල කියලා කොටසක් ඒක මම පොඩි රෙකෝඩින් එකක් කරපු එකක් තියෙනවා විනාඩි 30 35ක විතර පොඩි කොටසක් මේ ලොජික් ගේට්ස් වලටම පොඩි සම්බන්ධන පොඩි කෑල්ලක්
flip flops කියලා කියන්නේ. ඉහි පොළ. ඉහි පොළ. හරි. ඒක මම ඔයගලන්ට රෙකෝඩින් එක දෙන්නම්. විනාඩි 30ක 35ක වගේ පොඩි රෙකෝඩින් එකක් තියෙන්නේ. ඔයක් වගේ නෑ මම හිතන්නේ. ඒක මැසේජ් එකක් දාන්න මම එවන්න නේද? හරි. ඊළඟට ඒ ඉලෙක්ට්‍රොනික වල වැඩ ටික ඉවරයි. අපිට තව තාපේ තියෙනවා මේ මොනවද කරන්න තිබ්බේ? තාපේ අපි අන්තිමට කරේ මොනවද? වාෂ්ප ඈ වාෂ්ප ආර්ද්‍රතා මිතිය තියෙනවා. ඊට පස්සේ තාප සංවහන ඒව කරෙත් නැහනේ. සංක්‍රමණ ක්‍රම තාප මිතිය කරෙත් නැහනේ. තාප ගති විද්‍යාවක් තියෙනවා. හොඳයි. හරි. පුතේ අපි ලබන සතියේ මම ඉලෙක්ට්‍රොනික වල වැඩ ටික ඉවරයි. මේ මේක මම එවන්නම් ඈ. පොඩි කොටසක් මේ ලොජික් ගේට්ස් එක්ක සම්බන්ධ වෙන. ඒකේ කවුරුත්ගේ MCQ එකක් ඇවිල්ලා තිබ්බා. ගිය අවුරුද්දේ හෝ කලින් අවුරුද්දේ රචනා ගානකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා තිබ්බා. පිළිපොළ කියන කොටස. ඒකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන කොටසක්. ඒකම රෙකෝඩින් එකේ එවන්න. ගිය අවුරුද්දේ කරපු පොඩි රෙකෝඩින් එකක් තියෙනවා විස්තරාත්මකව. ඊළඟට ඉලෙක්ට්‍රොනික වල වැඩ ටික ඉවරයිනේ. ඊට පස්සේ තියෙන අපිට තියෙනවා මේ 10 වෙනි පාඩම. විභාගයට අනිවාර්යයෙන්ම රචනා ගානක් එනවා. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමෙන්. ඒ වගේම බහුවර්ණයක් බවර්ණ මේ තුනක් විතර එනවා බවර්ණ තුනක් එනවා පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩම මම ඒක ලබන සතියේ පටන් ගන්නවා අපි ඉන්ටෝල් එකට කලින් මේක කරමු පදාර්ථ යාන්ත්‍රික ගුණ ඉන්ටෝල් එකෙන් පස්සේ අර තාපේ ඉතුරු වෙලා තියෙන කොටස් ටික කරගෙන යමු එතකොට මේ මාසේ ඉවර වෙද්දී 10 වෙනි පාඩමයි තාපේ ඉතුරු ටිකයි ඉවර ගන්න පුළුවන් අවසාන එක ඊළඟ මාසේ අපිට 11 වෙනි පාඩම කරගත්තාම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා සහ පේපර්ස් ටිකක් කොහොමද දැන් කරනවා නම් දිගටම දැන් අද MCQ පේපර් එකක් තියෙන්නේ ස්පෙෂල් පේපර් 9 නේ කියලා තිබුණේ නෑනේ හරි හොඳයි අපි ඕගොල්ලෝ බ්‍රේක් එකක් අරන් ඇවිල්ලා යමු බ්‍රේක් එකක් කරන් ඇවිල්ලා පේපර් එක එකට වගේ ලියන්න ගන්න තුන වෙනකන් ඈ